අද ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී තිරසාර සංවර්ධනය සඳහා අධ්‍යාපනය කියන තේමාව 2014 වසර වෙනකොට දශකයක් ප්‍රකාශයට පත් කළ තියෙන තිරසාර සංවර්ධනය. මෙහිදී විශේෂයෙන්ම ආර්ථික වශයෙන් මේ සංවර්ධනය වුවත් ඒ තිරසාරත්වය සඳහා පරිසරය සංරක්ෂණය කිරීමත් ඒ වගේ මානව හිතවාදී බව ඇතිකරන මේ ආර්ථික සංවර්ධනය කරා ගමන් කරනවා. අද වශයෙන් අපේ වගකීම සහ යුතුයකම වන්නේ මේ රටේ තරුණ පරපුරට මේ අද නොලැබෙන අත්දැකීම් ලබා දීම මේ පුහුණු ආයතනයක. දෑවුරුදු පුහුණු පාඨමාලාවල මේ දරුවන්ට එක පැත්තකින් පුහුණුවක් ලැබෙනවා. ඒ වගේ මේ වගේ පුහුණුව තුළ අපි රටේ අවශ්‍ය ආර්ථික සම්පත එහෙම නැත්නම් විශේෂයෙන්ම අත්‍යවශ්‍යම දේ තමයි ආහාරය කියන එක. මේ අත්‍යවශ්‍ය ආහාර වේල ඉතාම පෝෂණීය විදිහටත් ගුණාත්මකව ලබා දීමට අවශ්‍ය මඟ පෙන්වීම, ඒකට අවශ්‍ය සූදානම් කිරීම, ඒ වගේම රටේ පාසල් දරුවන්ට මේ මඟ පෙන්වීම සඳහා මේ ගුරුවරුන් ශක්තිමත් කරන්න. කෙසෙල් වගාව පැත්තෙන් ඔබතුමිය ලබා දෙන තාක්ෂණික දැනුම මොකක්ද? අපි කරේ ඇත්තම කෙසෙල් වගාවේ සාම්ප්‍රදායික ක්‍රමෙන් බැහැර වෙලා නවීන තාක්ෂණයට කොහොමද වාර්ෂික වගා ක්‍රමය යටතේ කෙසෙල් වගාව කරන්න කියන එක ආදර්ශනය කරලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න අපිට මේ මාර්ගයෙන් පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් වුණා අන්නාසි වගාව ව්‍යාප්ත කරන්න අපි උත්සාහ කරන දකුණු පළාතේ. එතනදී අපිට ආපු ගැටලුවක් තමයි අන්නාසි වගාව වල් මර්ධනය කරන්න අපහසුයි කියන එක. ඒකයට අන්නාසි වල වල් මර්ධනය සඳහා තනකොළ මර්ධනය කිරීම සඳහා පලා වගාව කරන්නේ කොහොමද කියලා. එතනදී අපිට පුළුවන් වුණා කෘෂි රසායන පාවිච්චි නොකර සාර්ථකව අන්නාසි වගාව යටි වගාවක් ඉදිරියට එළවලු පලා වර්ග වගා කරලා විශේෂයෙන් මුගුණු වෙන සකංකුන් ගොටුකොළ කියන භෝග වගා කරලා වල් මර්ධනය කරන්නේ කොහොමද කියන තාක්ෂණේ. ඒත් එක්කම අවසාන වශයෙන් ඇත්තටම අපිට ඕන වුණා මේ කෘෂි රසායන වලින් තොර කාමඩික ආහාර ගුරු සිසුවන්ගේ ආහාර වේලට එකතු කරන්න උදව්වක් කරන්න. ඒ අනුව මේ නිෂ්පාදනය කරන කාබනික පොහොර මේ සියලුම වගාවන්ට යොදලා ඒ වයින් ලැබෙන අස්වැන්න තමයි මේගොල්ලෝ පරිභෝජනය කරන්නේ. මේ කාර්යයේදී මූලික වශයෙන් මේ ශිෂ්‍යන් එකිනෙකා අතර කිසිදු වාදභේදකින් තොරව එකමෙන් වැඩ කරන ගතියක්, කියන්නේ හරියට අර කූඹි කැලක් වැඩ කරන විදියට තමයි වැඩ කරන්නේ. ඒ නිසා තමයි මේ කෙටි කලක් තුළ මේ තරම් ජයග්‍රහණයක් ලැබුවේ. ඔබට කියන්න පුළුවන්ද කොහොමද ඔබ මේ තියෙන අපද්‍රව්‍ය ටික එකතු කරගෙන ඔබේ ශිෂ්‍ය ශිෂ්‍යයන් සහෝදර සහෝදරින්ට එකතු කරන කොහොමද කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න කියලා? පීඨයේ ගොඩක් පීඨයේ දැන් අපි 500කට ආසන්න සංඛ්‍යාවක් මෙහි සිටිනවා. නමුත් මෙහි කසල ගොඩවල් කිසි තැනක නැහැ. ඒ කසල සම්පූර්ණයෙන් මේ සඳහා යොදාගෙන පීඨය අලංකරණ කටයුතුත් මේ සඳහා මේ වෙනුවෙන් සහ ව්‍යාපෘතිය නිසාම ගොඩක් අලංකාර කරගන්න පුළුවන් වෙලා තියෙනවා පීඨයේ අවට පරිසරය. ඒ වගේම තමයි අනිත් දේ පීඨයේ පරිසරයට මේ පරිසරයේ ඒ කියන්නේ කසල වලින් පීඨයට බරක් වෙලා නැහැ අවට පරිසරයට. පරිසරය ලස්සනට පවත්වාගෙන යන මෙහි පිටුවහලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගොම පොහොර, කුකුල් පොහොර වගේ තනබිම් වල කපන තනකොළ වර්ගයේ සියලුම දේ මේ සඳහා යොදාගෙන අපි මේක ව්‍යාපෘතියක්, ඒ කියන්නේ පීඨයේ සියලුම කසල වර්ග කසල කළමනාකරණය සඳහා මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් විදිහට අපි මේක කරගෙන යනවා. චාර සඳමාලිමින් වේද ඔබ ඇතුළු අනිකුත් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ තුලින් ලැබෙන මේ කුසි තාක්ෂණ උද්‍යානය තුලින් ලැබෙන වාසි මොනවාද? මම අධ්‍යයන කටයුතු වල නිරත වෙන ගමන් අපිට අලුත් අත්දැකීමක් මගින් මානසික සහනයක් ලබා ගනිමින් භෝග වර්ග පිළිබඳ අවබෝධයක් ලබාගෙන වැඩි දුරට කුසි තාක්ෂණික උද්‍යානය සාර්ථකව සකස් කරගන්න ලැබුණා. ඒ වගේම තමයි මේ ශාස්ත්‍රයෙන් අපි ලබා ගන්න ආහාර අපි ආහාරයට ගන්නවා පලා වර්ග හැම ඒ වගේම පළතුරු අපි සියලු දෙනාටම ආහාර සඳහා ගන්න පුළුවන්. ඒ වගේම ගුණාත්මක භවින් යුක්ත ආහාර අපිට
නිතරම පරිභෝජනයට ලැබෙනවා. දැන් ඔබේ අදහසක් නැද්ද මේ විද්‍යාපීඨයෙන් ආරම්භුනික අනෙක් විද්‍යාපීඨය හරහා මේක ව්‍යාප්ත කරන්න? අනිත් විද්‍යාපීඨ හරහා මේක ව්‍යාප්ත කිරීමේ අදහසක් මගේ අත්වශයෙන්ම තිබුණා. ඒක නිසාම තමයි කුෂ්කර්ම අමාත්‍යතුමාත් මේ ප්‍රදර්ශනය නරඹන්න අපේ 25 වන සංවත්සර උළෙලේ මේ කුසිතාක්ෂණි උද්‍යානය නරඹන්න පැමිණි අවස්ථාව වෙනකොට අපි සෑම විද්‍යාපීඨයකටම ආරාධනා කරා ශිෂ්‍යයන් සහ කතිකාචාර්යවරුන්ටත් විද්‍යාපීඨ පීඨාධිපතිවරුන්ටත් මේ නරඹන්න. මම හිතනවා කුෂ්කර්ම අමාත්‍යංශය සහ ව්‍යාප්තිය අංශය වගේ මේ පරේක්ෂණ ආයතනවලින් ඒ අයට අවශ්‍ය මඟ පෙන්වීම සහ සහාය ලබා දුන්නොත් මම හිතන්නේ මේ කාර්ය රට තුළ ව්‍යාප්ත කිරීමට ඉතාම හොඳ අවස්ථාවක් තියෙනවා කියලා මම හිතනවා. ඒ වගේ තමයි අපි ප්‍රේක්ෂක ජනයා නිතරම කියන එක තමයි කිසෙල් පැල කොහොමද ගන්න කියලා. මෙහිමයි දැන් අපි ඇත්තටම අපි පරීක්ෂණ ආයතනයෙන් වර්ග හඳුනාගෙන තිබුණා. උනාට දැන් අපිට පුළුවන් කමක් අත්ත වශයෙන්ම නෑ මුළු ලංකාව පුරාම අවශ්‍ය සියලුම පැල අවශ්‍යතාවය සපයන්න තවත් පරීක්ෂණ ආයතනවල ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ වගේම ඉතින් ඒ ආයතන වලින් පටක රෝපණයෙන් නිපදවන පළත් අපිට යම් තරමක් දුරට ලබා ගන්න පුළුවනි. පැමිණීමට පුළුවන් නම් හෝ එහෙම නැත්නම් අපි කිට්ටුවම තියෙන පරේක්ෂණ ආයතනයක නම සඳහන් කරලා අපි රෝපණ ද්‍රව්‍ය කිහිපයක් ලබා දීමට කටයුතු කරනවා. එතකොට පුළුවන් පළ දිගින් දිගටම බෝ කරගන්න. ඔබ මේ කරන කාර්ය පිළිබඳ මේ ප්‍රේක්ෂක ජනයාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔව් අපි මේ සකස් කරපු කෘෂිතාක්ෂණික උද්‍යානය වගේ මගින් අපිට නිතරම ලැබෙන්නේ කාබනික පොහොර මගින් පොහොර මගින් පෝෂණය වන භෝග. මෙහිදී කිසිම රසායනික පොහොරක් අපි භාවිතා කරන්නේ නැහැ. නුදුරු අනාගතයේදී පාසල් පද්ධතියට පිය නගලා රටටම මෙම පණිවිඩය ලබා දීලා ඒ හරහා නිරෝගිමත් පරපුරක් බිහි කිරීම තමයි අපේ මූලික අරමුණ.